මේවනවිට සියලු වාර්තා බිින්ඳ දමින් සියලු රටින්න් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමණ ටෙලිවිශෂන් ටෙලිවකය දැන්.. රටේ ජනතාව මුහුණ දෙන අර්බුදවලට ගැටළවට, ප්‍රශ්නවලට පිළිතුරුහොයන තැන විසිඳුම් සොයන තැනට කියන්නේ පාර්ලමේන්තුව කියලා. ඒමත් නැත්තම් ව්‍යවස්ථාදායකේ කියල තමයි අර්ථකතනය නිවැරදිම වචනය. නීති සම්පාධනය කරන තැන. රටටම ආදරෂයදීුතු තැන. ඒට අපේ දියවන්නාව මැද්දෙ තියෙන්නේ අම්බලමක්ද කියලා හිතන තරමටම හැසිරීම හරිම වෙනස්න්. සමහරුන් අදට හැසිරෙන්නේ වලංකඳ බිඳපු ගොන්නු වගේ. ජාතික දේපල ජාතික ධනය කා අතින් විනාශ වනත් කවුරු විනාශ කළත් වැරදිමයි. මිරිස්කුඩු ගහගෙන කතානායක පුටුවට වතුරවක්කරගෙන මයි කඩාගෙන යකානටපු පාර්ලිමේන්තුවක් මේක. ඉතිහාසය ඉඳලම ඕන තරම් ගුටිබැට ... gattta tänacken. මන්ත්‍රී ස්වාමීන් වහන්සේ නමක් රෝහල් ගත කරපු තැනට රහසිගත වැඩ සිද්ධ වුණු තැනක්කොය. මෙහෙම ලියලා ටෙලිියකය ආරම්භ කරන්න වෙන්නේ නීතිය හැමටම එකයි සැමටම සාධාරණයි කියන සංකල්පය පාර්ලිමේන්ත්වේ අය අර්භයා හුදු සිහිනයක්ම වූ රටක් බව නැවත මතක් කරමිනුයි. දැන් වසරකට ආසන්න කාලයක සිට ක්‍රමක් ක්‍රමයෙන් අපේ රට වලපල්ලට ඇද වැටමින්තිබෙනවා. රටේ ආර්ථක බිඳවැටීමම ලක්. ගන්න අදටත් ඔය පාර්ලිමේන්තු ඇතුළේ කතා කරලා තියෙන්නෙම දෙන්නෙක්ු හෝ තුන්දනිෙකු පමණමයි. ගෙවුණු සියලු පාර්ලිමේන්ටතු වාර්වල සංවාද දෙස බැලිීමේදී මොනතරම් හිස්ටින් හිස් බෙලෙක්කවල සද්දේද ඇහුනේ සහ ඇහෙන්නිි කියේලා දැනෙනකොට තනි ඇහටත් ඇඩෙනව කියලා තමයි ලියන්න වෙන්නේ. කතානායකම කීපවතාවක්ම කිව්වා මේක පෙරපාසැල් දරුවන්ගේ පන්ති කාම්බරේකටත් වඩා අකීකරු තැනක් කියලා. පෙරපාසැල් දරුවන්ගේ නම් අඩුමගානේ සිත් පිරිසිදුයි. අව්‍යාචයි. මේ සෙට් එක එහෙම හිත්හොයන්න ගියොත්ත එහෙම සක්ක්‍රයක්ගේ පණ්ඩපුල් ආසන හත්තට සීයක්වත් ඕන වෙන උනුවෙනෙක්ක වලක්ව ගන්න. සක්්‍ර දෙවවිරුත් මංහිතන් අඩුගාන දෙතුන් සීයක්වත් ඕන වේවි. ඇැබැයි මොනව නැතතින් රටට හෙනගෙහුවත්න් සාමාන්‍ය මිනිස්සු පෞල්පිටින් මහපාරි මැරුුණාතුන් දරුවන් කුසගින් ෙමලතුන් තම බලව්‍යාපෘතිය නියමට පෝත්තගෙන යන්නට සියල්ලු සෙල්ලම් දාන්නනම් කියාපුම තැන නියම මාරපුත්‍රසේනාව. අප මහ පාරේ පෝලිින්ම්බල දහදුක්විදිද්දිී කන්න නැව කිරිපිටි නැතුව පෞල්ලක්ෂ අනුවක් විතර එක වේලක්කාලා නිදාගනිද්දී. පසුගේ කාලයේ පුරාම දියවන්නාවේ අය මොනවද කතා කළේ මොනවද ප්‍රධාන මාතෘකාවුණි ඒ පැත්තෙන් මේ පැත්තට පැනලා මැති ඇමතිකම් අරගෙන ඒවා සාධහරණී කරණය කරන්න කෑ මොරදනක තමයි එක කතාමාලාවක දක්නටම ලැබුණේ. දෙක අපේ කාලේ තමයි හොඳම අපි තමයි හොඳටම කලළේ උඹලගේ ආ්ඩු කාලේ තමයි වැඩිම හොරකම්. කියලා එකනි කාට ඇඟිල්ල දික්කර ගැනීම. එහෙම මරාගන්නකොට ඒ පැත්තිදලා මී පැත්තට පැන්න හොරු විලි ලැජාවක් නැත්තුව උඩ පැන පැන අත්පොල සම් දෙෙනවා. එක තමයි මරු. අන්තිමට මහජන්තාවන අපට පේණි නිකං අපි හොරා කෑව හොරා කෑව වගේ නේද. ඉළඟට වැඩිම කාලයක් මොකටද වැහකලේ තම තමන්ගේ ගිනිගත්ත ගෙවල් ගැන කතා කරන්න. ඒවාට වන්දිගන්න ක්‍රමේ ගැන කතා කරන්න. අපේ ගෙවල් ගිනි ලෑවේ අහවල් පක්ෂයේ අය කියලා චෝදනා කරන්න තමයි වැඩිම කාලයක් ගතළේ දැන් ඊය පෙරෙදයිඳලා ජනාධිපතිකම රනිල් වික්‍රමසිංහට ගියාට පසුව ඒ අති විශිෂ්ට ජයග්‍රහණය ගැන කතා කරන්න තවත් විශාල කාලයක් මේ පාර්ලිමේන්තුව වැය කරා. දැන් මහින්දානන්දලට රෝහිතාභේ ගුණවර්දනලට අද රටගලවගන්න ඉන්න එකම ගැලුම්කරු රනිල්. තවටික දවසකින් ගෝටාබය ලොකුම ද්‍රෝහයා බවට පත්වෙන්න පුළුවන් ඔය කටවල් ඉතින් වාසි අතට හෝයියනේ නේද. ඊළඟට පහුගේ දිනවල වැඩි වශයෙන්ම කතාබහට ලක්වුුණේ අරගලකරුවන්නුවයි. අරගලකරුවන්න්නො කැරලිකරුවන් සහ ත්‍රස්තවාදින් බවට පත් කරලා. මේරට විනාශ කේ මේරට බංකොලොත් කළේ මේ පිරිස කියේ හඳුන්වා දෙන්නට ඔය පාර්ලිමේන්තු ඇතුළේ පුදුම විදිහට කෑම්මොර දෙන්නට පෞ්ගේ කාලේ වැඩිම වෙලාවක් වෙන්කලා. ඊට පෙර ටිකකාලයක් විජේදස රාජපක්ෂගේ ව්‍යවස්ථා සංශෝධනය බදාගෙන කෑමොරදුන්න. ජනතා කුසගින්නට ඩොලර් අර්බුද්ධයට එකම විසඳුම ව්‍යවස්ථා ශංශෝධනය කියලතමයි. ඒ වෙලාවේ මේ අයගේ තර්ක විතර්කදිහා බලංහිට හම ඕනම කෙනෙකුට හිතෙන්නේ. දැන් වත්මන් ජනාධිපතිගේ කතත්තෙක්ක උදේ හවස ඇහන කතාව තමයි සර්ුව පාක්ෂිකආණ්ඩුවක් ඕන කියනෙක්ක. හොඳයි දැන් තියෙන මේ ආණ්ඩුවට බලය නැද ඇයි නැත්තේ ඔය කකාසුනක් විතරක් ඇතිේ රනිල් වික්‍රමසිංහ අගමැතිත් වෙලා අන්තිමට ජනාධිපතිත් වනේ නේද වැඩිචන්ද හතලිස්නමයකින් එකැන චන්ද එකසේ තිස්හතරක්ම ලැබුණනි. ඉතින් පාර්ලමන්තය බහුතරේ ජනාධපති රනිල්ට යගමති දිනේෂ්ටයි තියෙනවන්නේේ අය මොකද සරුපාක්ෂකැඇටුවගේේ ඇති වැඩ. ොකක් දැතිවන ප්‍රෝජි මොකක් දැතිව නමුතු බලේ දැන් උදාහරණ එකයටග හම හදිස්්‍යනීතිය පවා සම්මත කරගත්තනන්නේේ ඒ මත්දෑ. සාමාන්‍ය ජනතාවට ආදරේ වැඩි නිසානේ හදිස්්‍යය පවා වැඩි චන්ද පනස් සතකින් සම්මත කරගත්ත නේද. විශේෂෙන් අර මහා ප්‍රගතිගාමී, පෙරටුගාමී, සමාජවාදී විප්ලෝවාදී විමල් වීර්වංශල විතලක් නෙමේ අර ගෙවිදුලපවා රටරැකගන්න ජාතිය බේරගන්න රාජ්‍ය බේරගන්න හදිස්්‍යයට චන්දේ දුන්නාන්නේ. ඉතින් ආය මොන සර්ෝපාක්ෂිකද. දැන් ඔය සරර්වපක්ෂක ආණ්ඩුවක් කියලා මේ කරන්න හදන. ඔය සජිද්්‍යාව ඉන්න මනූෂල හරිින්ලගේ ජාතියේ ජාති හිතයිෂි ජාති මාමක තවකීප දෙෙනෙකුව ඇමතිකම්වලට ිලිාගන්න එකන නේද ඒක තමයි ඔය කරන්නහදන්නේ. සමරක් වෙලාවට පාස්කු බෝම්භ ප්‍රහාරය පේන නොපෙනෙන මානේ ඇති නිසා මෛත්‍රපාල හිටපු ජනාධිපතිත් සමහරක් කලාවට ඇමතිකමක් ගන්න පුළුවන්. ඇත්තටම දැන් ආඒ පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට තිෙද්දි. වටෙන් පිටෙන් ගලවලා අරගෙන පිනින ගෙන්ම්බොත් ඉන්ද්දි. තවත් මොන සරුවපාක්ෂික කතා සරෝපාක්ෂික ලේබෙලේට මුව වෙලා තවත් හදන්නේ කල්මරන්න. ජාත්‍යන්තරය තුළ ඇත්තටම මේ පාර්ලිමේන්තුව හැල් වෙලා තිෙන නිසාද කියලා අපට අහන්නම වෙනවා. ඔය දීවන්නාවේ අය මතක්කරගන්න අවශ්‍යයි දහනමඇයි විස්සයි බදාගෙන සර්රෝපාක්ෂික කතා බදාගෙන හිටිය දැන් හොඳටම ඇති කියලා. දැන්වත් ආර්ථක විශේසක්ෂ මණ්ඩලයක් පත්කරගන්න. හබැන්කෝට වාදීනෝ වැඩ කරන්න දෙන්න. අපට ඉන්න තරුණ ආර්ථක විසේසක්ඥයන්ගෙන් සේම ජාත්‍යන්තරය ඉන්න අපේ ආර්ථික විශේසක්ඥින්ගේ උදව් ප්‍රසිද්ධිය ඉල්ලන්න විවෘත සංවාධයක් කාරම්භ කරන්න. විදේශ රැකියාවලට දැන් අපේ අයව ගන්නෙ නෑ මේ විප්ලවකාරෙන් නිසා වගේ අතේ පැළවෙන ගල්බේගල් ඇදබන්න එපා. එහම කියන. ම රටක්හරිතා න පපති කාරයාලයක් හරිතිරනං ඒ බව නම් කරන්නකු. ඇත්තටම අද ලෝකේ හුංගක් වෙලාට ල්ලන්න හෙද හෙදියන්. විද ශේත්‍රවලට වෘතිය පුහුණු ඇතියයි ඒව නැතුව අතුගාන්න ගෙවල් සුද්ද කරන්න ඒ විදිහයට නෙමේ ඒවගේ අයි ගියයි කියලාත්ත අපට මහා විදේශ ප්‍රේෂනතුගයක් කන්නන්නේ නෑ. එනිසා නිවැරදි ෘතිය පපුහුණුුවක් එක් විදෙස් ගතවීමේ විවෘත වැඩ පිළිවලක් හදරන්න. ඒකත් තමාගේ පලාාතේ තමාගේ පක්ෂය තමාගේ හිතවතුන්ගේ අයට කෝටා දෙන ක්‍රම නෙමි ඇකට අරග කාරෙනිසා. සංචාරකින් එෙන්නේ නෑ වගේ අතේ පැලවෙන ගල් බොරු ඇද බාන්ඩ එපා. ඇත්ත පිළිගන්නකු ගෑස් නැති ඉන්දන නැති විදුලිය කපන ආහාරහිංග රටකට විදේශකවෙන්නේ ආයමොකද මේ පෝලිම්බල ඉදල විනෝදේ ලබන්නේ මේ යන විදිහයට විදේශකයක් කෙනවානම් පෙට්‍රලල් කෑන්නේෙකුයි ගෑස් සිලින්ඩරයකුයි පා පැදියකු අරගෙන එලෝොලු ඇල් ගෙඩිටියයකුත් අරගෙනම එන්න වෙන්නේ. එනිසා තවතවත් බොරු කියමින් රට අදනක නතර කරන්න ප්‍රශ්නය යතාාර්ථයට මුහුණ දෙන්න කියලා දහ දුක්විඳදින ජනතාවනෙන් අදත් අපට. ල්වැකෙන් මෙයාආ්ඩුවට මතක්කරනවා බලන් කඩතුරා හැරදෑසේ කියලා ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා